අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීම සඳහා පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් වැඩි විලට අලෙවි කිරීමට සූදානම් කළ කහතොගයක් පාරිභෝගික අධිකාරී නිලධාරීන් භාරයට मेरठ कोरोना आसादी दिन संख्या में देसीय पाना हां एक मवाई आधवन विटर एयर देसीय पाना सातराक प्रथम में मवदहने देशीय पुआत वेतर जनजीविते यातावत क्रीम में दी पिलिपेदी युतु मार्गो उपदेशन मालावक जनाधिपति लेकम पीबी जयसुंदर महताविसिन चक्रले क्या मगिन निकुट करती बिनवा कोविड-19 वायरस व्याप्ति अतर सामान्य जनजीवित यथातत्वेट पत्किरीम संदहा दिस्त्रिक्क विवृत किरीमेदी राज्य आयतन पिलिपेदिय युतु मार्गोपदेश मालावक जनाधिपति लेखम पीबी जयसुंदर महता विसिन चक्र लेखक मगिन अमात्यांश लेखम वरुण पलात प्रधान लेखम वरुण दिस्त्रिक्क लेखम वरुण डिपार्टमेंट प्रधानीन प्रादेशिक लेखम वरुण राज्य संस्था व्यवस्थापित मंडल सभापति वरुण सह सामान्य अधिकारी वरुण वेत यमु कर तिबेनवा ए अनुव राज्य आयतन वल दैनिक राजकार्य कटयुतु यथातत्वेट पत्किरीमे अरंभ පනම ඇති සීමා කිරීම ක්‍රමානුකූලව අධීර වශයෙන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා 1. සේවා ස්ථානයේ COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කළ යුතුය 2. අධීර වශයෙන් සේවකීන්ට නැවත සේවයට පැමිණීමේ යාන්ත්‍රණයක් සැලසුම් කර එෙහිදී මුල් අධීරයේ සීමිත කාර්ය මණ්ඩලයකින් සාමාන්‍ය කාර්යාල කටයුතු නැවත ආරම්භ කළ යුතුය 1. එක් ආයතන ප්‍රධානියා මෙම කාල සීමාව තුළ කාර්යාල කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් නිකුත් කළ යුතුය කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් මත ප්‍රකාශයට පත් කරන වෙනත් අවදානම් දිස්ත්‍රික්ක හැර අනිකුත් දිස්ත්‍රික්කවල පිහිට ඇති රජයේ කාර්යාල මුල් අධීරයේදී කාර්යාල කටයුතු ක්‍රියාත්මක කළ යුතු වන්නේ චක්‍රීය පදනම මත සේවයට වාර්තා කරන 150ක සේවක සංඛ්‍යාවක සහභාගීත්වෙණි මේ සඳහා සේවකීන් තෝරා ගැනීම සේවක කාණ්ඩයේ සේවා අවශ්‍යතාවය නිපුණතා ධාරිතාවය සේවා ස්ථානයට ආසන්න වීම හෝ ඒහා සමාන නිර්ණායක මත පදනම් විය හැකිය 3 මහජන සේවාවන් අපේක්ෂා කරන මහජනතාව වෙනුවෙන් සේවා ස්ථාන හෝ පොදු ප්‍රවාහන සේවා තදබදයකට ලක්වීම වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුය එෙහිදී සීමිත සේවකීන් පිරිසක් සේවයට වාර්තා කරන මෙම කාල පරිච්ඡේදය තුළ සාමාන්‍යයෙන් නිරන්තරයෙන් මහජන සේවා සපයන රජයේ කාර්ය ලවිසින් මහජනතාවට සේවා ලබා දීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය 4 එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු නිවසේ සිටී සිටු කිරීමේ විධි විධාන යටතේ අකණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය එෙහිදී එක් එක් ආයතන ප්‍රධානියා විසින් නිවසේ සිට රාජකාරී කටයුතු ඉටු කිරීමේ විධි විධාන හරහා සිදු කළ යුතු කාර්යයන් එම කාර්යයන්ට යෙදවිය යුතු නිශ්චිත සේවකීන් සේවකීන් විසින් සතිය තුල සේවා ස්ථානයට වාර්තා කරන වාර ගණන නිවසේ සිට රාජකාරී ඉටු කරනු ලබන සේවකීන් වහම් සේවා ස්ථානයට කැඳවීම සඳහා වන ක්‍රියාමාර්ග ආදිය තීරණය කළ යුතුය ගතව පැය 24 තුල කොරෝනා වෛරසය ආසාදිතෙන් දස දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතෙන් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබෙනවා कोविड-19 वायरस आसादने रोगी दहदू दिन सोया गेम समक मेरटिन वार्तावन मुलु आसादी संख्या ये दिन वन विट देशीय पानस हतर दक्वा इहलकिया ඒ අනුව ඊයේ පස්වරුවේදී රෝගීන් සිව් දෙනෙකු සොයාගත් අතර ඉන් රෝගීන් තිදෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා තවත් රෝගියෙකු රඹුක්කන ප්‍රදේශයෙන් සොයාගත් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කරේ. එසේම තවත් රෝගීන් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ඊයේ රාත්‍රියේදී තහවුරු වූ අතර ඔවුන් සියලු දෙනා වැලිසිර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුත්කලින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං මහතා පවසන්නේ. එසේම ඊයේ දිනය වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 86 දක්වාද ඉහළ ගොස් තිබෙනවා.
මෙතර අදාළ වෛරසය ආසාදිනී වූ ආරක්ෂක අංශ සමාජිකයෙකු පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රෝහල් බලධාරීන් විසින් ඊයේ දින මාධ්‍ය වෙත ලබා දී තිබුණා. කෙසේ වෙතත් අදාළ ආරක්ෂක අංශ සමාජිකයා හට අදාළ වෛරසය ආසාදිනී වී නොමැති බවට තහවුරු වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. එහෙම දෙයක් තිබෙනවා ආසාදිනී වුණා කියලා ඉස්සෙල්ලා වාර්තා වුණා ඊට පස්සේ දැන් අවසාන වශයෙන් ගත් එකේ ඔව් ආසාදිතයෙක් නොවේ බවට වාර්තා වෙන්නේ. ඉතින් මේකයි තත්ත්වය. ඉතින් අපි තවදුරටත් බලන්න ඕනේ සාමාන්‍යයෙන් එහෙම වුණාම සමහර ටෙස්ට් තව දෙකක් තුනක් අරගෙන ඒක තහවුරු කරගනී. ඒ කියන්නේ හරියටම මේ අවස්ථාවේදී කියන්න බෑ. මොකද අවසාන ටෙස්ට් එකේ කියන්නේ ඔහුට ඔව් ආසාදිතයෙක් නොවන බවට. එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රජපැල්ලේ සුභෝති හිමිපාණන් වහන්සේ විසින් විදේශයෙන් ලැබුණු රුපියල් මිලියන 5ක් පමණ වටිනා දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ තොගයක් හෝමාගම මූලික රෝහලට බාර දීම ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මෙතර දැනට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුළු ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත පැමිණෙන රෝගීන් හට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ජාතික රෝහල විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 01133 61 24 0761 85 157 0112 69 11 11 යන දුරකථන අංක ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි. සඳුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා මෙම දුරකථන අංක ඇමතීමෙන් සේවා ලබා ගත හැකි අතර මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පණවා ඇති ඇඳුරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් මහජනතාව වෙත විශේෂ නිවේදනයක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ ජනතාව වෙත විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. උපුටා ගැනීම කොරෝනා උවදුර මර්ධනය කිරීම සහ සමගාමීව රටේ ආර්ථිකය රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා දැනට සති 4ක කාලයක සිට දිවයින පුරා බලපැවැතුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට අප රජය තීරණය කර ඇත. මෙම අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමකි. සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිගනිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහාය වන මෙන් මම ඔබගෙන් කාරුණිකව ඉල්ලමි. උපුටා ගැනීම අවසන්. ගෝඨාභය රාජපක්ෂ. වැඩි මිලට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ කහතොගයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රටතුල උද්ගත වී ඇති තත්ත්වය හමුවේ දිනෙන් දින සිදුවන නීති විරෝධී කටයුතු පිළිබඳව අසන්නට දකින්නට ලැබෙනවා. එලෙස සිදුකරන නීති විරෝධී කටයුතු පිළිබඳව අනාවරණය කරගෙන අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සුරාපතු නිලධාරීන් මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් කටයුතු කරනවා. එලෙස පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් කළ වැටලීමක් පිළිබඳවයි මේ තොරතුරු. වැඩි මිලට අලෙවි කිරීම සඳහා කහතොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ඔරුකඩවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන්ට හැකි වී තිබෙනවා. අදාළ ලොරි රථයේ රිදුරුකින් කළ ප්‍රශ්න කිරීම්වලදී ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ගබඩාවක තිබී විශාල කහතොගයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් සමත් වුණා. එම ගබඩාව පරීක්ෂා කිරීමට නිලධාරීන් පැමිණෙන විට එහි සිටි සේවකීන් පලාකුස් සිටි අතර කහ සඳහා පාලන මිලක් ලබා දෙන තෙක් ඒවා අලෙවිය තහනම් කරමින් එම ගබඩාව වසා දැමීමට පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් කටයුතු කළා. මම මේ ජනතාවට කියන්නේ මේ දවස්වල ලুকু කහයි කියත් තිබ්බ. ඒ කහයේදී අපි ඇත්තට දැන් මේ වරායින් කස්ටම් එකෙන් ලංකාවට ආනයනය කරපු කහ තොග විශාල තිබ්බ පෞගේ දවස්වල ඒකෙන් අද කොටසක් අපි වෙළඳපොළට වෙළඳන් විසින් ගෙනල්ලා මේ වගේ තොග රඳවාගෙන ජනතාවට වැඩි මිලට දීමේ ප්‍රයත්නයක් ඒ කට්ටිය යෙදিলা තිබ්බ. ඇත්තම අපි එනකොටත් මෙතන ලොරි කීපයක් සම්පූර්ණ ලෝඩ් කරලා විදාහැරීමට කටයුතු කළ දේවා. ඉතාමත් මේ මිල අධිකට. ඉතින් මේ ජනතාව මේ වගේ අවස්ථාවක අපහසුතාවකට පත්වගෙන රටේ ජනතාව ඉතින් අපි පාරිභෝගික සේවා අධිකාරිය හැටියට අපේ වගකීම තමයි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම. මේ වෙලාවේ හිතන්න ඕන වෙළඳුව හැටියට ආනනයක වෙළඳන් විශේෂයෙන්ම කියන්නේ ජනතාව ගැන හිතලා මේ බොරු විශාල ලාභ වලට කියලා තමුන්ගේ මඩිය තර කරගන්න එපා.
සමකි සම්පන්න රටක් ලෙස පවතින ශ්‍රී ලංකාව තුළ අන්තවාදයේ ගොඩනැගීමට ඉඩ ලබා නොදිය යුතු බව අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියන් පවසනවා. අප්‍රේල් 21 දේවස්ථාන වලටත් සංචාරක හෝටල් වලටත් බෝම්බ ප්‍රහාර ඉල්ල කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි විදේශිකයන්ද දේවස්ථාන වල දේව මෙහෙයන් වල යෙදී සිටි බැතිමතුන්ද 2300ක් මරණයට පත් වුණා. හාර 500කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් වුණා. මව්පියන්ට දරුවෝ, දරුවන්ට මව්පියන් නැති වුණා. ජන ජීවිතය සම්පූර්ණයෙන්ම රටේ අවුල්සත්වයට පත් වුණා. දිගු කලක් ජාතීන් අතර රැකගෙන සමගිය සහෝදරත්වයේ පළුදු වී ගියා. ඒ නිසා මේ වෙලාවේදී මේ ලෝකයේ බෞද්ධයන්ගේ මහගිදර වශයෙන් සැලකෙන මේ රට දෙස මුළු සමස්ත ලෝකෙම බලා සිටිනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා මේ රට තුල අන්තවාදය, තත්ත්වවාදය කිසිදාක ක්‍රියාත්මක නොවිය යුතුයි. මේ රට ධර්ම භාණ්ඩාගාරයක්. ඒ වගේම මේ රට සමගියේ ඉතාමත්ම ආදර්ශමත් රට. එය මුළු ලොවට ආදර්ශයක් වීමට, ආදර්ශයක් දීමට මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන සියලු දෙනා, සියලු ජාතීන්ගේ වගකීම හා යුතුකම බවත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. කොරෝනා වෛරසයට මුවාවෙන් ඉදිරි මහමැතිවරණයේ කල් දැමීම වැරදි ක්‍රියාවක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉතිහාසයේ අපි දන්න කාලෙක මැතිවරණයක් නාම යෝජනා බාර දීලා පාර්ලිමේන්තු මැතිවරණයක් කල් දාපු අවස්ථාවක් නැහැ අපි දන්න තරමින්. අපි දන්නවා 1989 දී විශාල කරල්ලක් මේ රටේ ඇති වෙලා මිනී මැරිලා බෝම්බ වරුසාවක් මැද්දේ ඒ මැතිවරණය පවත්වන්න කටයුතු කරා. එදා හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සහ ජනාධිපතිවරයාගේ. ඉතින් අද කොරෝනා වසංගතයේ වෛරසය නිසා අපි මැතිවරණ සදාකාලිකව කල් දාන්න හදනවා, අකුලන්න හදනවා, ඒක සම්පූර්ණ වැරදි. මම දන්නවා විපක්ෂයේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් මේ මෑත කාලේ මැතිවරණට ගියොත්. ඒ නිසා නොයෙක් ආකාරයෙන් වක්‍ර ආකාරයෙන් මේ සඳහා එක එක තැන් වලට බලපෑම් කරනවා වගේ කියලත් අපිට දැන් දැනෙනවා. මැතිවරණේ කල් දාන්න කොරෝනා වෛරසය අපි මඩලනවා වගේම ඒකම මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදී ගොඩනගන මැතිවරණයක්. ඉතින් අද කොරියාව අපි දැක්ක බොහොම හොඳට ඒ මැතිවරණය කරා. කොරෝනා වෛරසය තියෙද්දිත් අපිට වැඩිය දරුණු තත්වයක් ඒ රටේ තියෙද්දිත් මැතිවරණයක් පැවැත්තුවා. ඉතින් අපිට තව කාලයක් තියෙනවා මැතිවරණයකට යන්න. මොකද අපි මේ මැතිවරණේ හෙට තියන්නේ නැහැ, අනිද්දා තියන්නේ නැහැ. මැතිවරණේ තිබ්බත් මාසයක් හමාරක් කාලයක් තියෙනවා. ඉතින් එහෙම නැතුව මේක සදාකාලිකව මැතිවරණේ හකුල්ලා තියලා පැත්තකට දාන්න පුළුවන් කමක් නැහැ. කොරෝනා වෛරසයේ මෙරටින් තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති හේයින් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් රට තුළ නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා මර්ධන වැඩසටහන ගැන ආරම්භයේදී ගත ක්‍රියාමාර්ග යම් ප්‍රමාද වුණත් මැතිවරණයක් ගැන ඉතලා එතුමන්ලා නාම යෝජනා දිනේ ආරක්ෂා කරගන්න කියලා යම් ප්‍රමාදයක් වුණත් යුදාමුදාව සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ උවමනාවත් එක්ක යම් සාධනීය තනකට ගෙනහලා මර්ධනයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ මේ වෙනකොට පාව ගිල්ල නැහැ. මේ අපි ඉන්නේ ගිනි කන්දක් මුදුනේ කියන කාරණාව වෛද්‍යවරු මේ සම්බන්ධව විශේෂඥයා මේ ප්‍රකාශ කර තියෙනවා. එවැනි වටපිටාවක මේ අපි අල්ලගෙන තියෙන තැන මේ වෙනකොට අපි පාලනය කරගෙන ඉති තැන සම්පූර්ණ පැත්තකට දාලා මැතිවරණට යන්න හදනවා නම් මම හිතන්නේ අපි කරපු සියලු දේවල් ආපස්සට එන නිසා අපි හිතනවා ආණ්ඩුව ගත යුතු තීන්දු తీරන හරි විදියට හරි වෙලාවට ගත්තේ නැහැ. මේ වෙලාවේ ගන්න හදන්නේ ඊට වැඩිය රටේ සමාජයේම මුළු ජාතියම පාවා දෙන තීන්දුවක්. මේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් කිරීමට හැකියාවක් තියෙද්දි මේක පාලනය කරන්න සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලුම නිලධාරීන් ඉතාම උනන්දුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට දියලා කටයුතු කරද්දි යුදහමුදාව සහ පොලිසිය මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙදී සියල්ල පසකට දාලා රජය වැරදි පාර ගන්න හදනවා නම් රටේ ජනතාවගේ වෙනුවෙන් රජය අබමල් රේණුක වදයක් කරන්න උත්සාහයක් ගන්නේ නැහැ කියන කාරණාව මේ සියලුම ප්‍රශ්නත් එක ජනතාවට අපි මතක් කරලා දෙනවා. සියත අපකල අනාවරණයකින් පසුව තෙලිඟු ගම්මානී ජනතාවට ආධාර උපකාර ලබා දීමට විවිධ පාර්ශ්ව ඉදිරිපත් වී තිබෙනවා. මේ එලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ ආධාර ලබා දීමක් පිළිබඳව තොරතුරුයි.
කොරෝනා වෛරසය හමුවේ පීඩාවට පත්වෙමින් අසරණ වී සිටින පුද්ගලයන් පිළිබඳව සියත අප නිරන්තරයෙන් අනාවරණය කළා. එලෙස තම ස්වයන් රැකියා අහිමිව ආහාර අවශ්‍යතා මෙන්ම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩා විඳි වවුනියාව නොච්චිකුලම තෙලිඟු ගම්මානයේ ජීවත්වන ගම්වැසියන් පිළිබඳවත් අපි පසුගියදා තොරතුරු ගෙන ආවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඇතුළු අනෙකුත් ප්‍රවෘත්ති විකාශයන් තුළින් මේ සම්බන්ධයෙන් කළ අනාවරණයෙන් අනතුරුව තෙලිඟු ගම්මානයේ වැසෙන ජනතාවට ආධාර උපකාර ලැබෙමින් පවතිනවා. සියත අප දිනින් දින අනාවරණය කළ තොරතුරු පල දරමින් මෙලෙස එම ග්‍රාමයේ ජීවත් වන ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වන්නි කලාපේ භාර අනදින් නිලධාරී කර්නල් රුවන් මිල්ලවාන මහතාගේ මග පෙන්වීම යටතේ එම නිලධාරීන් එක්ව කටයුතු කර තිබෙනවා. මේ රටේ ඇතිවලා තියෙන තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මේ රටේ අවශ්‍යතාවයන් ජනතාවගේ අවශ්‍යතාවයන් හොයලා බලලා අවශ්‍ය වේලාවෙදී අවශ්‍ය දේ කරන්න කියලා. ඒ අතරේදී අපි මාධ්‍යෙන් දැක්කා මේ අපේ බලකා මූලස්ථානයේ වවුනියා බලකා මූලස්ථානයේ ආසන්නයේම තියෙන මේක විශේෂයෙන්ම මේක සඳහන් කරන්න ඕන තෙලුඟු ගම්මානයක්. ඉතින් මේ තෙලුඟු ගම්මානයේ ජනතාවට පවුල් 80ක් විතර ඉන්නවා. ඒ ජනතාවට ආහාර හිගයක් තියෙන බව අපි මාධ්‍යෙන් දැනගන්න ලැබුණා. ඒ වගේම අපේ පෙරපාසලක් තියෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බලකායෙන් පවත්වාගෙන පෙරපාසලක්. පෙරපාසල් ගුරුවරයන්ට ඒ ගමේ පෙරපාසලට යන දරුවෝ කියලා තියෙනවා. ඒගොල්ලන්ට ආහාර තියයක් තියෙනවා කියලා මේ ඒ ගුරුවරයන්ගේ පස්සේ දුවගෙන ඇවිල්ලා. ඒකයි මේ මාධ්‍යෙන් අපි දැකපු නිසා ඒ ඔක්කොම සංකලනය වෙලා අපේ මේ ශ්‍රීලා රසක බලකා මූලස්ථානයේ වැඩ කරන ඇඟලුම් කර්මාන්සාලාවේ වැඩ කරන සහ බලකා මූලස්ථාන කාර්ය මණ්ඩලය සෙබල සෙබලියෝ එකතු වෙලා ඒගොල්ලොන්ගේ ආධාරයෙන් එකතු කරලා මේගොල්ලොන්ට බෙදා දුන්නා ආහාර පාර්සල් ටික. මාධ්‍යෙන් දෙන සහයෝගය මාධ්‍යෙන් දෙන දැනුවත් කිරීම අපට ඉතාමත් වටිනවා. ඒක අපි ඉතාමත්ම අගය කරනවා මේ අවස්ථාවේ මාධ්‍ය දෙන සහයෝගය. මාධ්‍ය අංශ නිසා අපි මේ නොච්චකලම ගම්මානයට අපි ජීවත් වෙන්නේ 9 රිලව නටවල හැම. අද මේ දවස්වල මේ අසනීපේ නිසා අපිට කොහොමත් යන්න ලැබුණා. ඒ නිසා මාධ්‍යයට රජයටත් ස්තුතිවන්ත වෙමි. ඇදිරි නීතියේ බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයන් සහ විවිධ නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. මාතර සුරාබතු කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව අපරෙක්ක දන්තිනිය රක්ෂිතේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා මත්පැන් මිලිලීටර් 15000ක් සහ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා මිලිලීටර් 105ක් සොයා ගැනීමට සුරාබතු නිලධාරින් සමත්ව තිබෙනවා. එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන ඇති අතර උපකරණ තොගයක්ද සුරාබතු නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා. කලුතර නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මතුගම නගරයේ සිදු කළ වැටලීමකදී පාන්තිය ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනෙක් හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මොවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් බවයි කලුතර නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ. දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ එල්පීටී සහ මාතර සුරාබදු ඒකකයේ නිලධාරින් කළ වැටලීමකදී මාතර ප්‍රදේශීය ආපන ශාලාවක තිබී කුඩා ප්‍රමාණයේ මත්පැන් බෝතල් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. රුපියල් 280කට අලෙවි කිරීමට තිබෙන මෙම බෝතල් රුපියල් 700කට අලෙවි කර තිබෙන බවටයි සිදු කරන ලද ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වී ඇත්තේ. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දුම්රියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සහ ඇඳිරි නීති බලපත්‍ර ඇති අයට පමණක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමගින් දැන් රට වටා පුවත් කීපයක් හෙටියෙන් කිසියම් පිරිසක් විසින් අටවන ලද උගුලකින් දිවි බේරාගෙන ආ තුවල් ලබා සිටි වැලි ගුවෙකුට ප්‍රතිකාර කිරීමට අරකොටවැල්ල ප්‍රදේශවාසීන් පියවරගෙන තිබෙනවා. නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් නැල්ලීමේ කටයුතු වල නිරත වී සිටි එක් සැකකරුවෙක් සිය භාරයට ගෙන තිබෙනවා. නුවරඑළිය මහනගර සභා සීමාවේ පිහිටි සංචාරක හෝටල් වල සංචාරක නිකේතන වල සහ ග්‍රෙගරි වැව ආශ්‍රිතව මෙන්ම වික්ටෝරියා උද්‍යානය තුල බක්මාසය අලංකාරවත් කරමින් විවිධ මල් වර්ග පිපී තිබෙනු මෙලෙස දක්නට ලැබුණා. Thank you.
රෝග කාලවල අපේ පැරණන් එලිමහන්නේ සිදු කළ ජනකෙලි තහංචි වුණා. පංච ඔලින්ද නිරෙන්චි ජනකෙලි ගේ ඇතුලේ සිදු කළා. සමහර ඇත්තන් කණ ඇල්ලීම ගේ ඇතුලේ කළේ තුවාල නොවි. පවුලේ බැඳීම් බැඳීම් දැනෙන චන ක්‍රීඩා ඉදිරි පරම්පරාවට කියා දීම ඉතාමත් වැදගත්. පරම්පරාවෙන් පරම්පරාවට රට රකින්න අපේකම අපිත් රැකගන්න. Between between unlimited YouTube hash #170 hash අදම අමතන්න. කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් ජනතාවට වියලි ආහාර බෙදා දීම ඇතුළු වෛරසයේ මර්ධනයට උපයෝගී කරගන්නා උපකරණ කීපයක් පිළිබඳවයි මේ තොරතුරු. බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ බිබිල ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් අද දින බිබිල නගරයේ ජනතාව නිතර ගැවසෙන ස්ථානවල විශේෂ විෂ බීජ හරණ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. කුරුණෑගල දොරටියාව ශ්‍රී බෝධි රුක්කාරාම විහාරාධිපති සහ කුරුණෑගල තරුණයන් මෙන්ම එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු එක්ව හඳුරුකන්ද මොරතැන්න ග්‍රාමයේ පවුල් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙනවා. කොළඹ සිට නිරෝධායනය සඳහා රැගෙන ආ කම්කරුවන් 40 දෙනෙකු සඳහා පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙනවා. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවි ජනතාව වෙනුවෙන් දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක්ව විෂ බීජ හරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා. එම විෂ බීජ හරණ කුටිය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාට හා දඹුල්ල මහනගර සභා නගරාධිපති ජාලියෝ ඕපාත මහතා වෙත පිරිනමා තිබෙනවා. පවතින ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් මාතර නූපවිල තටු නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් මාතර කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටේ පවතින කොරෝනා වෛරස් වසංගතී තත්ත්වය හේතුවෙන් මේ දිනවල රාජකාරී කටයුතු වල නිරත වන නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිශක්ති වර්ධක ඖෂධ කටින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. නාවික හමුදාව කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රාජකීය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කරගෙනමින් දියත් කර තිබෙනවා. දහහත්වරදී අම්පලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිරුණ සිකි දුල්බින් ශිෂ්‍යා විසින් නැනෝ තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීය ජල කරාමයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ අනුව නිෂ්පාදනය කළ නව නිර්මාණය අම්පලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථාපිත කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.